2018 අවුරුද්දේ ඒ කියන්නේ ලෝක කුසලානයේ කලින් අවුරුද්දේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ එක්දින සාමාන්‍ය බලද්දී පළවෙනි තැන හිටියේ ඉනිමක 52ක සාමාන්‍යයක් ත්‍යාගන සෙල්ලම් කරපු ඇන්ජලෝ මැතිව්ස්. දෙවෙනි තැන හිටියේ ප්‍රතිකරුව තමයි දිනේෂ් චන්දිමාල්. චන්දි 42.5ක සාමාන්‍යයක් එක්ක ලකුණු 298ක් 2018 දී රැස් කරන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව අවසාන වරට බංග්ලාදේශයේදී දිනපු තුන්කොන් එක්දින තරගාවලියේ දිනන්නේ චන්දිමාල්ගේ නායකත්වයෙන්. අවසාන වරට චන්දිමාල් කියන ක්‍රීඩකයා වගේම නායකයත් ලෝක කුසලාන සංචිතයටවත් නැහැ. මාස 6කට කලින් කණ්ඩායමේ නායකයා හිටපු ක්‍රීඩකයා ලෝක කුසලාන සංචිතේ නම් කරද්දී සංචිතේවත් නැති වුණාම මොන වගේ හැඟීමක් එන්නේ නැද්ද? චන්දිමාල් Sunday Times එක තිබුණු සාකච්ඡාවකදී කියපු කතාවක් තමයි මේ. ඇත්තටම මට ලොකු කලකිරීමක් තියෙනවා. මම ලෝක කුසලාන සංචිතේ නැහැ කියලා දැනගත්තම මට ඇඬුණා. ඇයි මට එහෙම වුණේ කියලා හිතන්න මට දවස් දෙකක් විතර හිතන්න වුණා. 2013 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ ලාබාලම නායකයා විදිහට එක් දින තරග මෙහෙයපු චන්දිමාල් 2014 T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන්නත් වාසනාව උදා කරගන්නවා. තරගාවලියේ මුල් තරග මෙහෙයපු චන්දි ප්‍රතිකරුවෙක් විදිහට අසාර්ථක වීමත් එක්ක තරගාවලියේ අවසාන තරග මෙහෙවන්න අවස්ථාව ලැබෙන්නේ ලසිත් මාලිංගට. ඒ නිසාම තමයි 2014 ලෝක කුසලානය අතට ගන්න අවස්ථාවත් නායකයෙක් විදිහට මාලිංගට ලැබෙන්නේ. චන්දිමාල් කියන්නේ අසාර්ථක වීම නිසා කණ්ඩායමෙන් ඉවත් වෙලා ඉන්න වෙනවා නම් ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඇත්තටම මම දක්ෂතා පෙන්වල නැත්නම් කණ්ඩායමෙන් අයින් වුණා නම් අවුලක් නැහැ. 2018 අවුරුද්දේ ටෙස්ට් එක් දින තරග අංශ දෙකේම මගේ සාමාන්‍ය 40කට වැඩි. 2019 මම සෙල්ලම් කරන්නේ එක් දින තරග දෙකක් විතරයි. මම පිළිගන්නවා 2019 මම සෙල්ලම් කරපු එක් දින ඉනිම් දෙක හොඳ නැහැ කියලා. ඉතින් ඉනිම 146ක් සෙල්ලම් කළ මගේ ඒ ඉනිම් දෙක බලලා මගේ ගැන තීරණයක් ගන්න බෑනේ. ශ්‍රී ලංකා කණ්ඩායම තෝරන්න සංවිධානය කරපු සුපිරි පළාත් තරගාවලියේ ඉනිම දෙකක ලකුණු 30කුත් 40කුත් ගන්න චන්දිමාල්ට වර්ෂාව නිසා ඉතුරු තරගවල පන්දුවට පහර දෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මනුස්සයෙක්ට ඒ විදිහේ දෙයක් වුණාම දරාගන්න අමාරුයි කියලා තමයි චන්දි කියන්නේ. මාත් මනුස්සයෙක්. ඒ සිද්ධිය මගේ හිතට ලොකුට බලපෑවා. මම තීරණය කළා ඒකට සටන් කරන්න. මොකද මගේ ජීවිතේ ක්‍රිකට්. ඉතින් ක්‍රිකට් වලින් උපරිමය රටට දෙන එක තමයි මගේ අරමුණ. සල්ලි ඉස්සරහා තියාගෙන මම සෙල්ලම් කරලා නැහැ. සල්ලි වලට සෙල්ලම් කරන්න තිබුණු අවස්ථා මම අහිමි කරගෙන තියෙනවා රට වෙනුවෙන් දෙයක් කරන්න. මම නැවත කණ්ඩායමට එන්න සටන් කරනවා. ඒ වෙනුවෙන් පුහුණු වීම ආරම්භ කරලා තියෙන්නේ දැන්. 2012 IPL තරගාවලියේ ක්‍රීඩා කරන්න ලැබුණු අවස්ථාව චන්දිමාල් ප්‍රතික්ෂේප කරන්නේ එංගලන්ත ටෙස්ට් තරගාවලියට හොඳින් සූදානම් වෙන්න ඕන නිසා. මම එකපාරක් තීරණයක් ගත්ත IPL සෙල්ලම් නොකර ඉන්න. එහෙම කළේ එංගලන්තයේ ටෙස්ට් තරගාවලියට සූදානම් වෙන්න. ඇත්තටම එහෙම කරපු එක ගැන මම සතුටු වෙනවා. සමහර අවස්ථාවල මම ප්‍රතිකරන අනුපිළිවෙලේ එන තැන් වෙනස් කළා. සමහර වෙලාවට කඩුල් රැක්කා. සමහර අවස්ථාවල පන්දු රකින්නෙක් විදිහට හිටියා. මේ ඔක්කොම කණ්ඩායමට ඕන විදිහට උනේ. කණ්ඩායමේ නායකයා විදිහට ඉඳලා නායකත්වය වගේම කණ්ඩායමේ තැනත් අහිමි වීම ගැන චන්දිමාල් කියන්නේ මේ වගේ කතාවක්. මම අපේ තේරීම් කමිටුවේ තීරණ වලට මම ගරු කරනවා. කොහොමුණත් මම හිතන්නේ නායකත්වය වෙනස් කරන්න කලින් හිටපු නායකයා පුහුණුකරුවෙක් කතා කළා නම් හොඳයි. චන්දිමාල්ට ගරු කරන්න ඕන නැහැ. හැබැයි නායකයා මම නිසා තනතුරට ගරු කිරීමක් තිබුණා නම් හොඳයි. මොකද ජාතික කණ්ඩායමේ නායකයාට ගරු කිරීම තියෙන්න ඕන. 2015 ඉඳන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආපු ක්‍රීඩකයෝ ගාන 57ක් නායකයෝ 7ක් ඒ කාලේ ඉඳලා තියෙනවා. අන්තිමට ලෝක කුසලානයේට නායකයා විදිහට යන්නේ කවදාවත් එක් දින තරගයක් මෙහෙයපු නැති දිමුත්. මේ තත්ත්වය ගැන චන්දි කියන්නේ මෙහෙම කතාවක්. මම හිතන්නේ මේක තමයි තිබුණු ලොකුම අවුල. අපි මේ තැනට වැටෙන්නත් හේතුව ඒකයි. කණ්ඩායමේ සෙල්ලම් කරද්දී කිසිම ක්‍රීඩකයෙකුට තමගේ තැන ගැන විශ්වාසයක් හැදුනේ නැහැ. ජාත්‍යන්තර තරගවල සාර්ථක වෙන්න විශ්වාසය කියන්නේ තියෙන්න ඕන. මොකද ක්‍රිකට් කියන්නේ මනස ගොඩක් සම්බන්ධ වෙන ක්‍රීඩාවක්. මං හිතන්නේ නැහැ අන්තිම අවුරුදු කීපයේ සෙල්ලම් කරන්න පුළුවන් මනසක් අපි තිබුණා කියලා. අපි බිඳවැටුමට හේතුව ඒක. ආත්ම විශ්වාසය නැතුව මොනව තිබුණත් වැඩක් නැහැ. ඔය විදිහට තමයි චන්දි අදහස් දක්වලා තිබුණේ. චන්දිගේ මේ අදහස ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.